අපි ඇස් කියයන කතා කනකුට අපේ වයසත් එක් ඇසේ ඇති වෙන වෙනස්කම් ඉතාමත් වැැදගත්. අපි ඉපදීමත් එක්කම අපි යම් ඇ අක්ෂේ තත් තත්වයක් හමත් තමයි උපදින්නේ කියැන්නේ ඇහහි පෙනනීම උපදිනකට තියෙන පුලන් සමහට පෙනිීමඩුුවන්න පුළුවන් ඒවගේම වයස ගතවීමේදී අප ඇසේ එකක තත්ත්වයන් ඇත් ඇහ පෙනීමේ වෙනස්කම් ඇති වෙනවා. අපි විශේෂෙන්ම කල්පනා කරන්නේ වයස හතලිහ වෙනකොට ඇසේ ඇතිවන වෙනස්කම් දැන් අපි වයිස හතලයක ැන මංහිතන්න හැම කෙනෙක්ගෙම ජීතය යම් කඩේමක් විේෂෙන් මේ සෞඛ්‍ය තත්වය සලකාබලන්නකොට. වයස හතලේද අපේ ඇසේ විශේෂ වෙනස්කම් වගේයක් සිද්ධ වෙන ඒක කියන්නේ අපි හැමෝම දැන්නවා මේ හතලිස් ඇදිය ගැන හතලිස් ඇන්ද්‍රිය කියන්නේ වයස හතලි අතිස්නමේ හතලි හතලස් එකත් පමණ වනවිට අපිට ළඟ පැෙනීම ක්‍රම ක්‍රමයෙන් අඩුවේගෙන යනවා. මීට හේතුව තමයි අපේ ඇහේ තියන ළඟ දෙයක් සඳහා නාභිගත කිරීමේ හැකියාව ක්‍රම ක්‍රමින් අඩුවම් කියන්න අපේ ඇසේ තියෙනවා කාචයක් මේ කාචය වගින් තමයි අපි යම් ළඟ දෙයක් වලන විට සහ දුරදයක් බලනවිට ඒ අවශ්‍යදය සඳහා නාභිගතවෙන්. ඉතින් මේ වයසත් එක්කම අප කාච මේ නාභිගතවීමේදී කාචයේ සිදුවන වෙනස්කම් සිද්ධකරගන්න අමාරුවෙනවා. ඒ නිසා ක්‍රමක්‍රමයයිෙන් අපිට ළඟ දෙයක් කියවීම ඒ වගේ මිදිිකටවට නූල දැනීම සමහයට ගෙදර ගෘහණයක් නං හාල්වල වීයටට හන්ඳ ගැනීමට බැරිවීම පොඩිළමේගේ පොතක් කියවන්න අමාරුව මේ තත්ත්වට මුොහුණ දෙනවා අපේ අය. එතුකට අපි අවරුදු හතලිහේදී මේ පැනීමේ වෙනස්කමත් එක්කම අපි කියවීම කන්නාඩයක් ක්‍රීඩිංග ලාසි එකක් වැැමීමේ අවශ්‍යතාව මතුවෙන ඒ සඳහා අපි කළයුත්තේ අවුදු හතලි හේද මේ ළඟපෙනීම් අඩුවමත් සමගම අපි අක්ෂි වෛද්‍යවරයකුට වෙතට අක්ෂිසායනයක් වෙතට යොමුවෙලා කියවීමේ කන්නාඩියක් සඳහා නිර්දේශ ලබා ගන්න ඕන මේ ලබා ගන්නා කියවීමේ කන්නාඩිය අපි ළඟ වැඩක් කරනකොට කියවනකොට සහ අපි හිතමු අප අපේ ජංගමුදුරකථනය භාවිතයේදී ඒවගේ ඉදිකට්ටු නොල මෙැහුම් කටයුතුවලදී වාවිතයට ගන්න ඕන. අනිත් වැදගත්ම කරන තමයි මේ හතලිස් ඇඳරිය අපේ ජනතති ති ශා තියන හලි සන්ද්‍රී හලස් එකදකවෙනකොට නැතිවෙලා යනවා කියල පණහාාවෙනොට නැතිවිලලා යන අපි කියන පහතිය පහතලිස් පහ පණාවෙනට මේ පැනීමේ අඩුවීම තව තත් තව අඩුව නොව මේ පෙනීම ඒ හින්දා අවුරදුප තල ෙ ලබ ගන්න න්න හතල පහැදි ැලපෙන් ට ඩ ඩ ලයක තු යක් ප විච කරන තු නහද ට ඩ ලක න හතලි සැන්දිරිය ඊට පස්සේ අපේ තුර ජීවිත කාලයේම පවතිනව තව තවත් පැනීම අඩුව එමනිසා. ඒ නිසා අවරුදු හලින් ලබාගන්න කන්නාඩිය අවරුදු හතලස් එකින් හතලිස් දෙක වෙනවට ෙනස් කරන ඒ අපේ නිර්දේශය තමයි සෑම අෞරුද්ධකදීම අවුදුහතලිින් පස්ස ක්ෂි පරික්ෂාවක් කරා යොමු එන්න කිය අවරුදු හතලියින් උපස් වෙලක් ලගන්නවිට සහරු අය මේ පෙවමන්ටකින් එකන්නේ සම පිකු පැත්තර යෝති පෙව ටෙම කන්නාඩි විකුුණන තිර. සමහයට කන්නාඩි සාප්පෝකින්න් වෛද්‍ය නිර්දේශයක් නැතුව කන්නාඩි පැස්ුවලක් ලබාගැීම හැකියාවතතිනයි. එහෙම නොකර උපැස්වෙලක් ලබාගන්න සෑම අවස්ථාවක්තිම ක්ෂි වෛද්‍යවරය ලලාවා පරික්ෂාකර ගැනීමින් උපැස් සඳහා නිර්දේශයට අමතරව බ්ලූකෝමා දී වැඩියාව නිසා ඇතිවන අක්ෂිරෝගයක් වගේ දේවල් අඳනාගෙන ඒ සඳහා ප්‍රතිකාර සඳහා යොබ එන්නටත් පුළුවන්.